න් වහන්සේ තුළ තාදරයෙන් පිළිගන්නවා අද උදේසනත් අපි දෙවියන් වහන්සගේ වචෂනය අසංචයනවා අපි පළමුුව හැම කෙනෙක්ම දස් පියාගෙන දෙවන් වහන්සේ ඉදිරයේ යක්ඥ කරම හළලුවය ස්වාමනිි අපි ඔබහන්සර ස්තුති කරනවා ස්වාමිනිි තවත් සබත් දවසක ස්වාමිය බගේ ාමුලට අපට එකවට බහන්සේ දීතිබෙන කරුණාව ගැන ස්වාමිය බහන්සගේ වචනය ස්වාමිනි අසන්ට අප යනවද ස්වාමිනි ස්වාමිණ ඔබහන්සගේ කරුණාව බහසේ පාතරේ තබාතිබෙන්නිසා බහන්සර ස්තුති කරනවා ස්වාමනය බහන්සේ ස්වාමිනි මේ අසන්නාව වචනය ස්වාමිනි. අසල ස්වාමනය පිපදින්න බවට බොහන්ස අපප පත් කරටිකිලාල අප බහන්සගේ නිල්ලනවා ශුද්ධත්මයනන් වහන්සේ ඔබහන්සේම ස්වාමිනි අ වසේ කතා කළයුතු හැම දෙයක් ඔබ වහන්සේ කතාකරච යනනිසා ඔබවහන්සර සතුති කරනව ස්වාමීනි සියලු ගෞරවය මහිමයේ ප්‍රශංසා ඔබහන්සේටම දෙනවා නාසර ඒ සුස් ්‍රරස්ව හන්සගේ නමයි හලලුය දෙවන් වහන්සර ස්තුූති කරනවාද දවසේත් ඔබස් සමග දෙවන් වහන්සේගේ වචනය කතා කරන්ට දෙවන් වහසේ දීතිබන අවස්ථාව ගැන අපි මේ පොඩ්ඩක් බලමුූ ගීතාවලිය පොතේ විසි හත්වනි පරිච්චේදය හත්තරවෙනි පදේ ස්වාමීන්ගෙන් එක දෙයක් කිල්ලමින් ඒ සොයන්නෙමි එනම් ස්වාමීන්ගේ අලංකාරය දකින පිණිසත් උන්වහන්සේගේ මාළිගාවහි භාවනා කරන පිණසත් මාගී ජීවිතයේ සීලු දවස්වලදී ස්වාමීන්ගේ ගෘහේවාසය කිරීමය. අපි මෙතන බැලුවොත් ධවිත්තුමා ධවිත් රජ දෙවියන් වහන්සේට යාඥඥා කරනවා. ධවිත් කියනවා මම එක දෙයක් උන්වහන්සේගේ නිල්ලනවා. ඒක සොයනවා. ඒ තමයි උන්වහන්සගේ අලංකාරය දකින පිණිසත් උන්වහන්සගේ මාලිගාවයි භාවනා කරන පිණිසත් ඔහු කියනවා ඔුගේ ජීවිතය සියලු දවස් වලදී ස්වාමින්ගේ ගෘහේ වාසය කිරීම තමයි ඔහු ආස කරන්න කියලා අපි බැලුවොත් ධවිත් කියන්න රජ කෙනෙක්ඒවගේම ධවිට් බොහෝ දේවල් තිබ්බා එඒයාට යුද සේනාවක් කිටියාඒවගේම අන්තපපුරයක් සිටිය ඇතකොට මාලිගාවල් තිබ. එයාට එතකොට හැමදේම තිබුණු කෙනෙක් තමයි මේ දවිත් කියන්නේ. හැබැයි ධවිත් එක දෙයක් තේරුම් ගන්නවා. ඒ තමයි දවිත් දන්නවා. මේ හැමදේට වැඩිය දෙවියන් වහන් සේගේ මාලිගාව තරම් වටිනා දෙයක් නැහැ කියලා. අ ඔබටත් මටත් හොඳම ඔබට ඔබට ඉන්න හොඳම තැනතිෙන්න්ට පුළුවන් ඒ වගේ ඔබට ඔබේ ජීවිතය හොඳම දේවල් ලැබිල තියෙන්ට පුළුවන් ඒත් ඔබ තේරුංග යුතු දෙයක් තියෙනවා ඒත් තමයි දෙවියන් වහන්සේගේ මාලිගා වැර අපේ ජීවිත यहांපත් වටිනාම දෙයක් නැහැම අන්ද දෙවියන් වහන්සේ ඒ සරම් වටිनाාව් දෙවි කෙනෙක් මෙන් දෙවියන් වහන්සේ ඒකයිධවි්‍යතන කියන්නේ මම දෙවියන් වහන්සේගේ නේක ඉල්ලනවා ඒවගේම ඒක සොයෙනවා එකම කාරණාවක් කෙරෙහි දවිත් එතන බලනවා එකයි ඔහු කියන්නේ ස්වාමින්ගේ අලංකාරය තමයි මට දකිින් ඕනේ භාවනා කරන්න ඕෝන ඒ වගේම සියලු දවස්සල ස්වාමින්ගේ ගෘහේවාසය කිරීම ධවිත් බැලුවොත් අපි දාවිත්ගේ ජීවිතය දෙසට දාවිත්තුමා මුලින් ධාවිත් රජචකම තාාලේප කරන්න යා බැටොලුව බලාගන්න පාලකෙක් සිටනොට කො ැටේක් සිදනොඩ ාවිත් රකම ාලප කරනවා. ඒ වගේම අපි පොඩල බැලුවෝ ධාවිත්ගේ පැනීම ගැන එක සාමුවල් පොතේ ධාවිත් මොන වගේ තරුණයෙක්ද කියල සඳහන් වෙනවා දාසේවෙනි පරිච්චේදේ දොලොස්සනි පදේ. දෙවැනි කොටස කියනොඔහු රතුපාටට ශෝභමාන පෙනීමක් ඇතිව රූප සම්පන්නව සිටියේය. ස්වාමින් වහන්සේ නැගිට මොහුවාලේප කරන්න මුහුවේ තැනැත්තායි කීසේක. ධවිත් රතුපාට ශෝභමාන පෙනීමක් ඇතිව රූප සම්පන්නව සිටියා කියල මෙතැන සඳහන් වෙනවා. ඒවගේ එක සාමයල් පොතේම දාසවැනි පරි්චිද දහාටවෙනි. පදේට යනකොට පල්ලහැන්ට කියනවා ගායනා කරන්නට දන්නාාවූ බෙත්ලෙහෙමිය එස්සේගේ පුත්‍රයකුදුටිමි ඔහු බලවත් වික්‍රමාන්විත පුරුෂයෙක්ව යුද්ධ කාරයෙක්ව කත්තාාවවෙේ දක්ෂ වූ රූප සම්පන් වූ කෙනෙක්ව සිටියේය ස්වාමීන් වහන්සේත් ඔහු සමගකීවේය මෙතන කියනවා ධවිත් ගායනා කරන්න දක්ෂයි ඒවගේම බලවත් වික්‍රමාන්විතඒවගේම ඔහු අතාවේ දක්ෂ කෙනෙක් රූප සම්පන්න කෙනෙක් මේ වගේ නොයකුත් ගුණංග වලින් එයා පරිපූර්ණ වෙලා හිටියා ඒවගේ එයා දෙවියන් වහ ඒ දෙවියන් වහන්සේව තමයි එයා දෙවියන් වහන්සගේ මාලිගාවය තමයි උත්තුම් කියලා එයා දැක්කේ එතකොට මේ දවිත් අපිට ධවිද්‍යැන කියනකොට මතක් වෙනවා ඒ වගේම දවිදගේ හොඳ පැත්තක් වගේම දවිදග ජීවිතේ එයාගේ මහත්ත වූ පාපයකට වැටුණු අවස්ථාවක් තිබ්බා. ඒ අවස්ථාවත් එක්ක ජාවිදගේ ජීවිතෙන් අද්‍රවසේ ඔබට මට දෙවියන් වහන්සේ කතා කරංචයනවා අපි බැලුවොත් දෙක සාමියල් පොතේ අපි හාේ පරිච්චේදයට අපි පොඩ්ඩක් යන්ට යනම අපේ පරිච්චේදය තෙක්ක දෙවියන් වහන්සේ අද අපිට මොකදද කතා කරන්න කියලා අපි බලංචයනවා දෙක සාමයල් එක්ුොලොස්සනිි පරිච්චේදී බැචෂේ බ සම්බන්ධව ධවිදගේ මහත් පාපය ඔබ සමහරු අහල ඇති මේක අපි ගොඩක් දන්නවා බෑ මොකද දවිත් එක්තරා පාපිකට වැටුනාා මේ බැත්ෂේබා සම්බන්ධව ධවිත් මහත්තුව පාපෙකට වැටුණා. අද ඔබ බලන වැති මේ පාපය තුළින් අපිට මොකක්ද දෙවියන් වහන්සේ කතා කරංචයන්න කියල මේ පරිච්චේදය කියවොත් මේ පරිච්චේදය කතන්දරය ම සාරාශ්‍යයක් විදියට උගලන්තක බෙදාගංචයනවා ඒක කියනවා දෙවැනි පදේ එකොළුස්සනි පරිච්චේදේ දිනක් සවස්වේලාවේ ධවිත් තමාගේ යහනෙන් නැගිට රජගෙදර පියස්ස වඩ සක්මන් කළේය. එවිටඔහු ස්ත්‍රියෙක් නානවා පියස්සේසිට දුටියය. ඒ ඉස්ත්‍රී පැෙනීමෙන් ඉතා ශෝභමාන වූවාය. මොකදද වෙන්නේ ධවිත් සවස එයාගේ විවේ කාලෙෙන් ඉවරලා රජගෙදර පියස්ස වඩ සක්මන් කරමින් ඉන්නකොට. එයා දකිනවා ඉස්ත්‍රියක් නානවා. එවගේමයා? එයා දැක්කම් ඇස් දෙකට එයා ඉතා ශෝභමානව ඒදේ දකිනවා. ඊට පස්ස මොකදද වෙන්නේ අපි පල්ල හැට බැලුවොත් මෙතන කියෙනවා දවිත් පණිවිඩකාරයයවල එයා ගැන විභාග කරලා බලනවා. විභාග කරාම දවිත් දැනගන්නවා මෙයා විවාහක කෙනෙක් මෙයා උරයාගේ භාර්ියාව වෙලා ඉන්න කෙනෙක් කියලා ධවිත් දැනගන්නවා. හැබැයි ඒත් ධවිත් මොකද කරන්නේ ඇව, ප්‍රමාලිගාවට ගන්නගෙන ඇ සමඟ සායනය කරනු ලබනවා. ඊට පස්සේ මොකද වෙන්නේ බැස්ෂේබා නැවත ඇගේ නිවසට යනවා. ඊට පස්සේ නිවසට ගියම් පස්සේ ධවිත් රජට දන්නවනව ඇය ගර්භනී බව. ඉතින් ධවිත් මොකද කරන්න නීට පස්සේ මේක දැනගත්තම දවිත් එයාගේ පාපේ නැත්තං ඒයාගේ ඇතින් වුණු වරද වහන්න එයා යුද්ධයට ගිහිල්ල හිටිය පණිවිඩක් කැවල රියව මාලිගාවට ගෙන්වගන්න. මාලිගාවට ගෙන්ව ගත්තම් පස්සේ දාවිත් මේ හරි ලස්සන කතාවක් එයා කිය නොපි පොඩ්ඩක් බලමු හත්වනි පදේ. උරයා ඔහුලඟ ටා කල ධවිත් යෝවාබගේද සෙනගගේ සැපසනීපත්. යුද්ධය කෙරීගෙන යන හැටිත් ඔහුගින් විච්චාලය. පසුවදාවිත් නුඹර් ගෙදර ගොස් නුබේ පාද සෝදාගන්නයයි රයාාට කීවේය. මොකදද වෙන්නේ ධවිත් කියනවා. නගේ සැපසනනි පහනෝ යුද්ධය කොහොම කරීගෙන යන්නේ මේ දේවල් විමසලා ධවිත් කියන ඔයා යන්න ඔ ඔයා යන්න ගිහිල ඔයාගේ පාද සෝදගන් මේ අවස්ථාව උරියට පාද සෝදගන්ට එයාගේ ඇතිේ වරදක් තිබබිනෑ මේක කරන්න ඕනිකව උද දවිත් මේ අවස්ථාව කළයු තුදේ දවිත් එයාගේ පිටට දාන්න පිණිස්ස මෙන්න මේ ආකාරයෙන් උරියට කියනවා හැබැයි උරයා ගෙදර යන්නන්නේ නැහැ යා මොකද කරන්නේ රාජ්‍ය ගෙදර දොරකඩළඟයා ඔහොම නිදිය ගන්නවා යා ගෙදර යන්නේ නෑ. ඔයගේ එදාත් ඊට පස්ස දවසෙත් උරිය ඔය විදිහයට ගෙදර යන්නේ නැතුව ඉන්නවා. ඊට පස්සේ ධවිත් බලනවා මේ වැඩ හරරියන්නන ඇද මොකක් හරි කරල මෙයාව ගෙදරයවන්න ඕනේ ඊට පස්ස දවිත් මොකද කරන්නේ දහතුන්වැනි පදේ කියනවා එක්ලස්සනනි පරිචේ දහතුන්වැනි පදේ. පසුබ දාවවිත් ඔහු ැඳවූ කල්ලි හු ඇවිත් රජ්‍ය ඉදි්‍රියයේ කෑවයේ බීවේ රජ තෙමේ හෝ වෙරි කළේය. ඔහු සවස්ස තමාගේ ස්වාමියුගේ මෙහෙකරුවන් සමඟ තමාගේ ඇඳේ නිදාගන්ට පිටතට ගියය. මොකද උනේ දවිත් එයාට කන්න බොන්න දීලා එාව වෙරි කරනව හැබැයි ඒ ඒ ත් උත්සාහයක්ත් ධවිත් ගත් උත්සාහය සාර්ථක වෙන්න එය එදත් ගෙදරයන්නේ නැහැ. ඉතින් දැන් ඊළඟ පියවර විදියට දවිත් ඊට පස්ස මොකද කරන්නේ. මේ යෝවාප කියන යුදධ සේනධිපතියටට ලියවමක් ලියනවා ුරියගේ අතයම ලියල යවනවා. දා හතුරවෙනි පදයකි පසුවදාදාවිත් යෝවාප්ට ලියුමක් ලියා ඒ උරයා අතේරියේ මොකද කරන්නේ යෝවාපට ලියවමක් ලියල යවනවා රයාගේ අතයම යවනවා මෙයාව සටන ගොඩාක් කෙරීගෙන යන තැනක සිටවන්න ඊට පස්ස මෙයා සටන වැඩිඋනාාව මෙයා මැරුණ විදිහට මෙයාව මර් මෙමැරන්න සැලසුම් කරලා මේ දිහට යවනවා හැබැයි මේ කලපු දෙේයින් ඇත්තට මූරියමොකද වෙන්නේ මැරෙනවා යුද්ධෙදී උරියයා මැරෙනවා මේ ගැන ඊට පස්සේ දැනගත්ත බැත්ෂේ බා වැලපෙනවා යා එයාගේ ස්වාමි පුරෘුෂයාගේ මරණය ගැ දැනගත්තම වැලපෙනවා හැබැයි මේ වැලපීමේ කාලය අවසයන් උනම් පස්සේ ධවිත රජය නැවතවාරයක් මේ බැත්ෂේ භාව එයාගේ මාලිගාවට ගෙන්නගෙන ඒාව යාගේ බාරයා විදිට පිළිගනු ලබනවා ඒවගේ මේ ගොල්ලන්ට දරුවෙකුත් ලැබෙනවා. හැබැයි මේ කාරණාව දෙවියන් වහන්සේ ඉදිරියේ ඉතා පිළකූල්ල තිබුණ කියලා දෙවන් වහසගේ වචනය කියනවා. බලමු අප එකකොළොස්සනි පරිචේදම විසි හත්වනි පදේ. වැලපීමේ කාලේ නිමවූ කල ධවිත් තමාගේ ගෙට ඇගෙන්වා ගත්තේය. ඇ හුගේ භාර්ියාව වී ඔහට පුත්‍රයකු බිහි කළාය. නොමුත් ධාවිත් කළක්‍රියාව ස්වාමීන් වහන්සේ ඉදිරිහහි දුෘෂ්ටව තිබුණේය. मොකක්ද නේ මේක දෙවන් වහන්සේගේ ඉදිරියේ दෘෂ්ට ක්‍රියාවක් බවට පත්වනා දාවිත් ඒ කරපු දේ දෙවන් වහන්සේ අනුමතරේ නහැ දෙවන් වහන්සේ ප්‍රසන්න වනේ නැහැ අද අපි බැලුවොත් දෙවන් වසේමොදදකට අපිට තියෙන සම්බන්ධය කිය බැලුවොත් දෙවියන් වසේ ඔබට මට කතා කරන්නය අපි හිතා හිතන්න පුළුවන් අපේ අති මෙවැනි පාප සිද්ධ වෙන්නේ නෑ හැ මේක මේ පාපය විචරන් නෙවෙයි අපේ වැරදි තීරණ ඒ වගේම අපි සමහර වෙලාවට අපි තීරණ ගන්න ගනු ලබනවා දෙවියන් වහන්සේගේ වශනයට විරුද්ධව දැන් දාවිත් දැනන් සිටිය නැද්ද දෙවියන් වහන්සට වශචනයටඒක විරුද්ධයි කියලලා දැනන් සිටිය ඒවගේම දවිත් පනිවිටකාරව යවලා විභාග කරාමයා දැනකත්තයා විවාහක කාන්තාවක් කියල තකොට යා ස්වාල් පුරුෂයා ජීවිතුන අතර ඉන්නවා හැබැයි ධවිත් මොකදකරේ ඒවා අහලත් ධවිත් එයාගේ පාපයට වැටනා මෙන්න වේවාගේ තමයි දෙවියන් වහන්සේ අපගේ ජීවිත වලත් දෙවන් වහන්සේ ඔබට මට කතා කරන්නේ මොකක්ද අපි කරන්න මෙතනද අපි සමහර වෙලාවට අපි ගන්නාව විශේෂ අපි ගන්න තීරණ තුළදීඒ වගේම අපි අපේ ජීවිතී ඉදිරිියයේ දී අපි කරන සැලසුම් තුලදි අපි සැලසුම් කරනකොට දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ පළමු අපි තුළසිට අපට කතා කරනවා දෙව වහන්සේ නො දෙවන් වහන්සේගේ බැටලූ උන් වහන්සගේ හන්ඩ අදුන තිකිලතකො ඒසු වහන්සේගේ බැටලූ ඒසු වහන්සේ හණඩ අන්ු නවතක ශද්ධත්මයන් වහන්සේ පණිවිඩ කාරවයක් ක අපිටිඉන්න තුවළ ශද්ධත්මයන් වහන්සේ අපිට කතා කරනවා ඒවාගේ අපි දෙව වහසගේ දරුවන් තුලින් නොබටමට කතා කරනවා ඒවගේම ස්වප්න තුලින් දර්ශන තුළින් දේව වචයෙන් මෙන්න මේ පණිවිඩ අපිට දෙවියන් වහන්සේ පණිවඩකරු විදිහට දෙවන් වහන්සේ අපිට කතා කරවා. ඒත් මොකද වෙන්නේ සමහර තීරණ දෙවියන් වහන්සේ එපා කියලා කියන සුදුසු නෑ කියලා කියන තීරණ අපි ගන්නවා අපි ඒ තුළට ගමන් කරනවා. ධාවිත්්‍යය කරා වගේ අපි ඒේ තීරණ තුලට ගමන් කනවා. එතනද අපි කරන්නේ අපේ කැමැත්ත සුව කැමැත්ත තමයි අපි කරන්නේ. ඒ ස්ුව කැමැත්ත කරනුකොට මොකක් දෙ වෙන්නේ. එතනින් එහට වෙන දේවල්, සාර්ථක ෙන්චියන්න්නේනේ අපේ කරන්නාවව තීරණ තුළ දෙවන් වහන්සේ අකමැති දේට පියවර තියෙනොකොට ඉදිරිියයට එන දේවල් වෙන ්‍රේන්ට යනවා මොකදුණේ දාවිත් දැක්කනේද ශෝභමාන වන්නේ වගේ තම අපේ චීවිතවලත් ඔබ මෙනෙහි කරල බලන්න ඔබට ඉතා අලංකාරව මේක යහපතයි කියල එක පාරටම පෙනන දේවල් තුළ ඔබ ගත්තාාව තීරණ හරිගිහි තිෙනව ඔබේ ජීවිත. ගොඩක් වෙලාවට යහපතව ඉක්මට අපි ඉක්මං වෙලා ගන්න තීරණ දෙවියන් වහන්සගේ ඉදිරියේ ව්‍යවස්ථාවට එක ගැෑ දෙවන් වහසගේ වශ්නයට විරුද්ධයි ඒකයි මේ දෙවියන් වහන්සේ මේ තුළලින් අපිට කතා කරන්න ඒ නිසා මොකද වෙන්නේ දවිත් සලකුණක් ලබනවා ගර්භනී වෙනවා බැක්ෂේබ ධර්ුවය ලාබනවා ඒ තුළ ඔහු විපාකයක් ලබනවා ඒ විපාක මොක්ද කියලා අපි බැලුව දොස්සනි පරිච්චේදේ දෙක සාමමුයල් පොතේ ොස්සෙනනි පරිච්චේද දාහතර හලව දාසය පදවල කියනවා නුමුත් නුඹ මේ ක්‍රියාව කරනකොටගෙන අපහස කරන්ට ස්වාමන් වහන්සේගේ සතුරන්ට අවකාශ දුන් බැවින් නුඹ නිසා උපන් ලඳරවා සැබවින්න මැරෙන්න්නේ යයි ධවි්ටකීේය. නාතාන් තමාගේ ගෙදරට ගියේය උරයාගේ භාරිියාව දාවිත් නිසා බිහි කල ලඳරුවාට ස්වාමින් වහන්සේ පහර දුන්සේක ලදරුවා ඉතා රෝගා තුරවිය. මොකද වනේ දෙවියන් වහන්සේ ධවිත් කෙරෙහි එ. අප්‍රසන්න වනා දෙවියන් වහන්සේ කිව්වා නාතාන් දිවසිවරයා ලාවල දාවිට්ට කතා කරා දෙවියන් වහන්සේ නුඹමගේ සතුරන්ට අවකාශ දුන්න යිඩ ඇරිය මේ වරද කරපු නිසා ඒනිසා නුඹට දෙවුණු ලන්දරුාව මැරෙනව කියලා දෙවන් වහන්සේ. කිව්ඔයගේ මොකදනේ ඇත්තටම මේ දරුවා ස්වාමින්න් වහන්සේ පහර දුන්නා දරුවවා ඉතා රෝගාතුර වුණා ඉට පස්සේ. ධවිත් දාසවැනි පදය කියෙනවා එබැවින් ධවිත් ලඳරවා ගැන දෙවන් වහන්සට කන්නලව කළේ. ධවිත් නිරහරව සිට ගට ඇතුල් වී රාත්‍රී මුළල්ලෙබීම වැතිරී ුන්නේ. දවිත් සසුතවල වීමකට ලක්වෙනවා. එයා දෙවියන් වහන්සේට දරුවගැෙන යාඥා කරනවා. එයා කන්නලව කරනවා නිරහාරව සිටිනවා එයා ෙට ඇතුල් වෙ මුළ රාස්්‍රිය මුල්ලේ බිම ඇත්‍රිලාලවියන් වහන්සේත එකක කාරණ කතා කර ගන්නවා. දෙවන්හස ඉදි්‍රයේ සැබෑ පසුතවලීමට ධවිත් මෙතනද එනවා. හැබැයි මේ විත් මේ පසුතෙවලි වීමට ආවත් දහටවිනි පදයක කියෙනවා සත්වනිදා ලඳරවා මැරුණය. පසුතවලිීම ඔවු ලැබුවත් ඒ ලඳුරුවව දෙවියන් වහන්සේ ගන්නවා. ඉතිං ධවිත් එච්චර පසුතවලි වෙලක් ධවිත් කලාව පාපයට එයා ගත්තාව වැරදි තීරණයට දෙවියන් වහන්සේගේ නොහු විපාකයක් ලැබවා අපි බැලුවොත් ගීතාවලිය පොතේ පණ සෙක්වනි පරිච්චේදේ දාවිත් කොහොමද දෙවියන් වහන්සේ යාාඥා කරන්න කියලා අපි ශුට්ටා බැලුවොත් මේ පාපයත් සමඟ බල පනස්ස එක්වෙවැනි පරි්චේද මාර්තුකවතියන පසුතෙවලි වෙන්නාගේ කන්නලව. දාවිත් බැශ්‍යබා කරා පැමිණීම නිසා අනාග්‍රව්‍ර ව නාතා නොහුවතර ගිය පසු දාවිත් සෑදූගීතයකි ධවිත් දෙවියන් වහන්සගේ ඉතිරියේ මේ පරිච්චේදය පුරාම පසුතවල වීමකට ලක්වෙනවා දහවෙනි පදේ එයින්නන් දවිත් කියනවා දෙවියන් වහන්ස පවිත්‍ර සිතක් මාතුල මැවමැනව ස්තීර ආත්මයක් මාතුලෙහි අලුතෙන් සෑදුවමැනව. ඔබ ඉදිරියෙන් මා බැහැර නොකළමැනව ඔබගේ ශුද්ධාත්මය මගෙන් පහ නොකළමනව ඔබගේ ගැලවීමේ ප්‍රීතිය මට නැවත දුනමැනව නිද්දහස් ආත්මයකින් මා දැරුවමැනව ධවිත් දෙවන් වහන්සේ ඉදිරයේ පසුතෙවල වෙන ඒ වගේ මොහ යක්ඥා කරන්ට ගන්නවා දෙවියන් වහන්සේට පාවිත්‍ර සිතක් ඔහු තුළ සාධන්ත්‍ර ස්ථීර ආත්මයක් සාධන්ට කියල යාඥ්‍යා කරනවා ධවිත් කින්ව ස්වාමිණ ඔබගේ අභිමුකත්තයෙන් මාව බැර කරන්නට එපා මෝකකිෙනන ශුද්ධාත්මයන් වහසේව මගෙන් පහකරන්නට එපා ගැලවීම ප්‍රීතිය මට අදදාකින පිණිස නිදදහස් ආත්මයක් මට දෙන්න කියලා දවිත් යාඥා කරනවා ඕහ එච්චර පසත වලි වුණනත් ඔහවේ විපා කිය ලැබවා එතකොට මේ ලන්දුුරුවව දෙවියන් වහන්සේ ගත්තා ඊට පස්සේ අපි බැලුවොත් අපේ ජීවිතවල ද ඔබේ ජීවිතවල ඔබ ඔබට තවමත් ඔබ දෙවන් වහන්සේ ව හඳුන ගෙන එකඒක කාලාල සීමමල්ල ලඔබ ගත කරන වැඇති වමත් ඔබේ ජීවිතය පිළිතුරු නැති ප්‍රශ්ණ මේ විශසඳෙන් නඇත්තේ ඇයි කියලා සමහර තීරණවලට ඇයි තම දෙවන් වහන්ස උත්තර දෙන්න ඇත්ත කියලා තියෙනවල ඒ තීරණවලට පෙදහන හේතු ඔබයි. මෙතන දෙවියන් වහන්සේ ඔබට මට කතාකරංචයන වදදාවසේ. මේක තමයි මේ කතන්දරේ ද ඔබටමට කතාකරංචයන එතන නෙමේ දෙවන් වහසේ මෙන්න මේ කාරනාව තමයි මගේ හදවතය දෙවියන් වහන්සේ තැබ්විී අපි බලමු දෙක සාමල් පොතේ දොළොස්සනි පරි්චේද විසිවෙනි පදේ දොළොස්සනි පරිචේදේ විසිවෙනි පදේමකද කියන්නේ. එවිට දවි බිමින් නැගිට නා තෙල්ගාගෙන තමාගේ වස්ට මාරු කර ස්වාමීන් වහන්සේගේ ගෘහයට ඇතුල්වී නමස්කාරකොට පස්සුව තමාගේ ගෙට ආයේය. මොකල්ද වෙන්නේ ධවිත් එයාගේ දරුවාව ගත්තා කියලා දැනගත්තම සේවකයු බය වෙනවා දවිට ඒගම දන්නවන්න මොකද දාවිත් කෝප වෙලා මොනවගේ තීරණයක් ගනීද කියලා. හැබැයි ධවි ඒගොල්ලං එක්කෙන කතාබහර ස්සල දවිත් දැනගන්නවා මේ දරුවව දෙවන්හන්සේ ගත්ත කියලා ඉරි පස්සේ දවිත් මෙහෙකරුවුන්ගින් අහනවා දරුවන් නැති වනානේද කියලා ඒක දැනගත්තම දවිත් කරන්නේ බිමින් නැගිටලා එයා පිරිසදු වෙලා තෙල්ගාගෙන යාගේ වස්ට මාරුකරගෙන එයා ස්වාමින් වහන්සේගේ ගෘහයට ඇතුල්වෙනවා. ධවිත් කරන්න වෙනස්ම ක්‍රියාවක්. ඔබ මාතුලි නේදය අදවසේ සිද්ධ වෙනවාද. අපි අපේම තීරණවලට අපි විපා කාලවල් තුළ ගමන් කරනකොට. දෙවන් වහන්සේ අකමැති දේවල් කරනකොට, ඒ විපාග කාලයේදී. දවිත් මොකද කරන්නේ ඇත්ත තේරුම් ගන්න ඔහු පසුතැවිලිත් වෙන ඔබ හිතනව සමහර කාරණාවවලට අපි පසුතැවලි වෙනවා හැබැයි ඔබ පසුතැවලි වුනත් සමහරතීරණවලදී යම් විපාක කාලක ඔබට මට සහර අවස්ථාවල යන්ට සිද්ධ වෙනවා දෙවන් වහන්සගේ ව්‍යවස්ථාවට එක නැති දේවල් අපේ ජීවිතයෙන් සිද්ධ වෙනකොට. මේක තේරුම්න් ගත්ත දවිත් මොකද කරන්නේ. එයා දෙවියන් වහන්සේ වෙතට ස්වාමින්න් වහන්සේගේ ගෘහයට නැවතවාරයක් ඇතුල්ලෙනවා. රුව ැරුණ කියලා ැනගත්මයා දෙවන් වහසසිගෙන් ඇත්වින් ය නහ ඔබට මට පිළිසර නොලමෙනකට අපි ගොඩක් කියෙලවට මහක්දරන්නේ. දෙවියන් හසේගේෙන් ඇත්වෙනවා. අබි මොකත්වේ එපා කරනවා දෙවියන් වහන්සිගෙන් ඇත්වෙල අපි මොකද කරන්නේ මනුෂ්‍යයාාඩ දොස්තියනවා ැත්තං අපේ ජී අපේම වැරදිවලට ඔබ වටා සිටින අයට. බ චෝදනා කරට පුළුවන්. අපි ගොඩක් වෙලාවට අපේ ස්වාමි පුරුෂයට, අපේ භාර්යාාවට ඒවගේ අපේ දෙමාපියන්ට සහෝදන සහෝදරියන්ට, ඒවගේ අපේ නෑදයා හිතමිතුරට අසල්වාසින්ට ඔබගේ සභහාවට ඔබ ොස් පරට පුළුවන් හැබැයි ඔබ තේරුංගතයේතු දෙයක් තියෙනවා. එදා දවිත තිබ බදවිත් පසතවිලත් වන් ඔහු ඉපාගේ ලැබව හැයි දවිත් ඒ තුළත් ඔහු ජයග්‍රහණයක්ර ඒ තමයි ඔහු මුලිම්ම කරේ. දෙවියන් පිරිසින්දු වෙලා නැවත වාරයයක් දෙවන් වහන්සගේ අභිමකත්වයට ඇතුල්වීමයි. ෘහයට ඇතුල් වෙලා හෝ නමස්කාන කරන්න ගත්තා. ඕහ ඊට පස්ස තමයි යාගේ ගෙදරට ගියේ. ඉතින් දෙවියා ඒකයි මේ ධවිත් ක කියෑනි ම එක දෙයක්. ඉල්න්න නො ම ඒක සොයනවා එනම් න් වහසගේ අභිමමුකත්වේ. ඒ රඇැඳන පිණිස භාවනා කරන පිණිස. දවිත් ඉල්ලනව දෙවියන් වහන්සගින් ඒනිසාද. බට මටමග හැර න්න මේදේ අ ඔබ මම දර්වල වෙන අස්ථාවදී ඔබ දෙවන් වහන්සේව සයනමද මේකට හේතුව මමම කියලා ඔබ තීරණය කරනවද දෙවන් වහන්සේ නැත්තං ඔබ කරන්නේ දෙවන් වහන්සේගේ නැත්වවාදේ හේබ්‍රව පොත තුවෙනි පරිච්චේද දොස්සනි පදේ කියනවා අප චට්ට බලමු හේ්‍රව් තුනි පරි්ச்சේද ොස්සනි පද දෙවන් වහන්සේ ොකද කියන්න කියලා දෙවන් වහන්සේ කැමති නැහැ ඔබ මම දෙවියන් වහන්සේගේ නෑත්වෙනවට දෙවන් වහස කැමති ඔබ ම උන්හන්සගේ අභිමකත්වය රැඳෙනවට සහෝදරේණී ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙන් අහක්ව යන්නාාව නොහැදිලිකාර නපපුරු සිතක් නුම්බලලා අතරයෙන් කිසිවවෙක තුළ නොතිබෙන හැටියට බලාගන්න. දෙවියන් වහන්සේ අද ඔබට මට කතා කරනවා බවන්හසගේ නහක්ව අනවන ඔබට එන් න්නේ ර සිතක් මන්ද මෙතර ේම කරන මෙතරම් ඔබටමට ප්‍රේම කරන න්හසගේ ජීවිතය පූජ කරල ඔබ මාවෙන්වෙන් දීලා. අපේ ීවිතය දෙවන් වහන්සේ තරම් දී කන දෙවන් වහන්සි ඔබ විරුද්ධ වෙනවන න්හන්සගේ නැහැත් වෙනවන මෙතන කියරවන්න ොහැදිල කාර පුර තක් නුබලාලට යනවා එනිසා. ඉසිවක් තුළ ඒක නොතිබෙන හැටියට බලාගන්ට කියලා. අදදවසේ ඔබ තීරණය ගන්නවන් වහසසිද්‍රී යම් පම දෙනෙක්. ඔබ හිතනවාන මම පළමු ප්‍රේමය තුළ නැහැ. මම සමහර තැන්වල දෙවන් වහන්සේගෙන් ඉන්න ඕනි තැන්වල සිටගෙන නැහැ කියලා ඔබ දෙවන් වහස ගඉද්‍රරයේ. ඔබගේ පාපේ කියල දෙන්න. ඒ වගේම ඔබ තේරුන්ගඕනි, ඔබ දෙවන් වහන්සගිට විරුද්ධව යම් දෙක කරොත් ඔබට විපාකයක් ලැබෙන් චයනව. ඒ විපාකය මත ඔබ කිසිම වෙලාවක නිවැදදි කිරීම් සොයාංච අන්්‍යපා ම ඒක කරේ නිසා මට මේක වුණේ නිසා කියලා ඔබ එක්ක නට චෝධනාකරච න්න්න එප ඔබගේ ජීවිතේ ඔබ සත්‍ය තේරුන් වරගෙන ඔබ දෙවන් වහසසිිදිරේ සා පස තැවලවීමට එනවා කියන්න තවත් ඔබ දෙවන් වහන්සට ලංක්වෙන් ඕන. ඒ නිසා දෙවියන් වහන්සේ ඉදිරියේ. බ පිළතුරු සොයන ආකාරේ වැරදක්තියන. අපි සමහරලාට දෙවන්වා සිීද්‍රයේ යක්ඥ කරාම සසුද දෙවල උනගම අපි පිළිර බලාපරොත්තු වෙනවා හැබැයි ඔබ තේරුම් ගන්න ඕන එකට කාලයක් වෙලාවක් තියෙන ඔබම ඒක තේරුම් අරගෙන දෙවන් වහන්සගේ ඉදිරියේ නිදහස්වෙන්න අන්නේ ඔබ මුළු හදවති නිදහස් ආත්මයකින් දවිත් කිව්වා ආගීතමල පනසෙක්වනි පරරිච නිදහස ආත්මයකින් මාව දරන්ට කියලා එනිසා ඔබ නිදහස්කම ඇතුව දෙවියන්මහසගේ ඉදිරයේ සිටීන්ටෝනේ. අපි බැලුවොත් හිතෝපදේශ පොතේ මොකක්ද හිතෝපදේශ තුංගෙන පරිච්චේද එක්කොළහා දොළොස්්‍රනි පදවල මාගේ පුත්‍රය ස්වාමන් වහන්සේගේ තරවටු කිරීම සුළු කොටු නොසිතන්න උන්වහන්සේගේ දඩුවමට ද නොකල කිරන්න මක්නිසාද පියකුපිය පුත්‍රයාට දඩුවම් කරන්නක් මෙන් ස්වාමීන් වහන්සේ තමන් ප්‍රේම කරණ අයට දඩුවම් කරන සේක ලු අ දවියන්හන්සේ කියනවා. තරවට කිරීම උන්හන්සගේ සුළකරන් ප. දවිත්තක සුළ කර හැ ැනගත්ත දෙවන් වහන්සේ දරුව ගත්ත ඔහ දෙවන්හසේ ත ලං ුණන උන්වහන්සගේ ඩුවමට නොක්කල කියරන්නේ එකයි මේ කියන්න දෙවන් වහන්සේ. ඔබගේම මගේ දේවල් නිසා දඩුවම් කරනකොට ඔබ කලකිරෙන්ට එපා. මේ කලකිරීමාවවත් මොකද වෙන්නේ අන්නන්නේ අර නොහැදිිකාරන පපුර සිතක් ඔබටෙන්චයාන ඔබ දෙවියන් වහසග නහක්වෙන් චයනවවා ලකිරීමේ එන කොට මොකද වෙන්නේ ඒක දෙවියන් වහන්සගේ නෑත්වීමක් වෙනවා මේ නිසා අ දා දවිත් මොදෙර ේඒ තේරුම් අරගෙන දවන්හසේ දරේ දාන අයි නැවත වාරය අ දේව ගෘහට ගි ලෝ දාන ගහවා. දෙවන් වහන්සේ සමඟ ලංග වුණ මේ නිසා ඔබ අද්‍යවසේ. යම් විපාකයක් ගැන යම් දඩුවමක්ගැ ඔබ කලකිරනොවද, මේ ැින් ඔොබ නැகிචින්ට. මේ කලකිරීම. ඉවත් කරලා ඔබ හරිදේ තේරුම් වරගෙන දෙවන් වහන්සගේ ඉදිරියේ ඔබ හිතතාන්න ස්වාමීන් වහන්ස මට ප්‍රේ කරනවා එනිසායි උන්හන්සේ මට දන්්ඩුවම් කරන්නන්නේ උන්වහන්සේ කියන්නන්නේඒක ස්වාමන් වහස තමන් ප්‍රේම කරනයටට දඩුවම් කරන සේක දෙවියන් වහන්සේ අපිට තියෙන ආදරය නිසා උන්වහන්සේ අපට දන්ඩුවම් කරනවා අපිව ඒ නිවැරදි තැනට දෙවන් වහන්සේ රැගෙන එන පිණස. ඒවාගේම හෙබ්‍රෝ පොල්තේ දොස්සනි පරිච්චේද පහළවදහසය පදවලමොකක්ද කියන්නේ හෙබ්‍රෝ දොළයි පහහාය හත ි පොඩ පල්ල හට බලමු ඇරත් පුත්‍රයන්ට මෙෙන් නුබලාට කියන අවවාද වචනය නුබලා මතක නැති කළොහිය ඒ කවරදයත් මාගේ පුත්‍රය ස්වාමින් වහන්සේගේ දඩුවම සුළු නොකරන්න උන්වහන්සේගෙන් තරවටු ලබන කල ක්ලාන්ත නොවන්න මොකද දෙවියන් වහන්සේ කියනවා උන්වහන්සේගේ දඩුවම සුළු කරන්ට එපා ඔබ ක්ලාන්ත වෙන්ටියන්ට එපා ඔබ දඩුවම ලබන තරවටු ලබනකොට ඔබ ලාන්ත වෙන්චචයන්ට එපා ඔබ කලාන්ත වනත් මොකදවෙන්න ක්ලාන්තේන කොට ඔබ කලාන්තිදාර වැටනුත් වැටෙනවනේද. එන්න ඒක තමයි මෙතන කැන්න ඔබ කලාන්තවෙන්ට එපා මක්නිසාද ස්වාමීන් වහන්සේ ප්‍රේමරණයටට උන්වහන්සේ දඩුවම් කරන සේක. උන්වහන්සේ පිළිගන්න සල පුත්‍රයන්ට තලන සේක යනුවයි. උන්වහන්සේ ඔබ පිළිගන්නවනං උන්වහන්සේ ඔබට තලනවේම උන්වහසේ ඔ ඔබට දඩුවම් කරන්නට පුළුවන් හැබැයි ඔබ දෙවියන් වහන්සේට ප්‍රේමකරංචෝන. දෙදවන්හසේ ඔබට ප්‍රේම කරනවා. ඊට පස්සේ දෙවියන් වහන්සේ. අපිට කියන අපේ චීවිතවල ඔබ දෙවන් වහන්ේ රධ තීරණයක් ගන්න මගේ පිළිතුු නැති ප්‍රශ්නයට මගේ පිළිතුරු නැති තීරණනවලට වැරාද ඔබ දෙවන් වහන්සේ ඉදි්‍රයේ සමාවිල්ල ඇැති හැබැයි ඔබ ඒ නැති ප්‍රශ්නය ඉස්සරහා දනගහලා. බ හිර දෙවන් වහස ඉද්‍ර රම තිස්තුන උන් වහස කියනවා මට ා කපන්න විට මනුබ නොදන්න මහත්තු අමාරූදේ නුමට ගන්නවා කියලා ඒනිසා ඔබගේ චීවිතේ ඔබ නොදන්න සහර කාරණ ඇති නොදන්න දෙව ඇති ඔබ ව්‍යන් වහසේ තක කාර තාරගංත දෙවන් වහසේ ඉදි්‍රී ඔබ න ගසන කල දෙවන් වහස්සේ ඔබට බ හ හ බ හ ిం చ න ගේ අප බල ක ල් పో ො ్చేදే සි හతරවෙනි පද නවතවාර పరిచේද ప මු. පසුව ධාවිත් තමමාගේ භාරයා වූ ැක්ශේභා සනසා ඇලඟට පැමිණ ෑසමඟ සයනය කළේය. ඇ පුත්‍රයෙකු බිහි කලාාය ඔහු සලමුන් යන නාමිය ඔහුට තැබුවේය. ස්වාමින්න් වහන්සේ ඔහුට ප්‍රේම කලසේක. මොකදවෙන්නේ ධාවි ඊට පස්ස ධවිත බැශෂේභා කරා පැමණු නාම ඔහු පුත්‍රෙකු නැවතවාරයයක් ැශේබ ලබන්ච යනවා. හ තමයි සලමන් සලමන්ට දෙවන් වහසේ ප්‍රේම කරා කියලා කියනවා මෙතන සලමන් කියන් දෙවන් වහන්සේ ප්‍රේම කළ තැනත්තා අවස මදාවිත් රජගෙන් පස්සේ රජවෙන්න මේ සලමන් එනිසා ඔබ තේරුගන්න ඕේ දෙවන් වහන්සේ ඔබට විපාක ලබනකට මොකත් දෙතනින් එයාට ඔබ හරි දැක්මකට හරි පසුත්තවිනිවීමකට වගේ ම හරිාකාව දේවා බිමුකත්්‍යයට ලං ුනෝතින් අද පිළිතුරු නොලබෙන දේ දෙවන් වහන්සේ ඔබට වෙලාවක් ඇති ඒ වෙලාවට දෙවන් වහන්සේ ඔබට මට පිළිතුරදච කියயானන ආමේ ඒ නිසා ඔබ දෙවයන් වහන්සදිද්‍රයේඒක දෙයක් කිල්ලන්න ඒක සොයන්න අදවසි අප ගොඩා දේවල් දෙවන් වහසසි ඉල්ලන ඒක සොයන් නෑ ඒ දෙවන් වහස කියන්න ඒ එක ඉල්න්න ඒක සොයන් ඒකැන දේවා අබිමකත්වේ ඔබ ඉල්න්න ඒක සොයන්න එත ගොටයි දෙවයන් වහන්ස ගීදී ඔබ භාාවනා කරන්නෙක් වවෙන්න භාවන කරනක ඔ නස්කාර යුතුව දෙවන් වහස වෙතට ලංවෙනවා අපි බැලුවත් ගීතාවලේ පොතේ ොහෝ ීතිකා දවවිත් ලියල තියෙන ඒව කෝචර අප හදවතර සමීප වෙනවද අද අපීව පෙරල්ලා කියවන කොට දෙවියන් වහන්සේ ඔබට මට කොච්චර කතා කරනවද එතකොට දවිත් කොහොම දෙවන් වහන්සේවෙතර ලං වෙලා සිටි නැද්ද දවිත් දෙවන් වහන්සේ හදවතර ලංගූ මනුෂ්‍ය කියන්නන්නේ එකයි ඔහු දෙවන්සගේ හදවතර ලංවෙලා ඔහු බොහෝ දෙවන් වහන්සේ එක්ක නමස්කාරමය ජීවිතයක් ගත කරාව කෙනෙ එ නිසා ඔබත් දෙවියන් වහන්සේට මේ ආකාරයෙන් ගොඩ නැගෙන්ච අදවියන් වහන්ේ ඔබ කෙරහහි ප්‍රසන්න වෙනවය විට අපි බැලුවෝත් හෙබ්‍රව පොතේ හතරවැනි පරිච්චේදේ දාසේවැනි පදේ. එබැවින් අපට දයාව ලැබෙන පිනිස්සද අපේ ඕෑකම්වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බ වන පිනිසද. නිසක කමින් කරුණාවේ සිංහසනයට ලඟාවමු. දෙවියන් වහන්සේ අදේ ඔබට මට කතා කරනවා ඔබට දයාව ලැබිල නැහැ කියල හිතන කාරණාවල් වලදදි ඔබට දයාාව ලැබෙන්ච ඕනම් බගේ ඕනෑකම්වලදී දෙවියන් වහන්සිගේ උපකාරය ඔබට අවශ්‍යනම් උන්හසගේ අනුග්‍රහය ඔබට අවශ්‍යනම් ඔබ නිසකකම ඇතිව. දෙවන් වහන්සේගේ කරුණාවේ සිංහසනයට ළඟාවට නිසක කම. ඔබ සබාගන්න දෙවන් වහස ඉදි්‍රියයේ ඒ තුරින් ඔොබ දෙවියන් වහන්සේගේ සිංහසනයට ලඟාවෙන් නෙවිට දෙවන් වහන්සේ ඔබගේ ජීවිතය තුළ වෙනස් සූදය කරංචයනම අපි අවසාන වශයෙන් බලමු හෙබ්‍රෝපතේ දොස්සනි පරි්චේදේ එකොලොස්වැනි පදේ ඉඳම් පොඩ්ඩ පල්හැට අපි කියවු. කිසි දඩුවමක් ලබන කල ඒක ශෝකයට මිස ප්‍රීතියට කාරණාවක් මෙෙන් පෙනෙන්නේ නැත. නොමුත් පසුව එයින් පෙළුණු තැනත්තන්ට ධර්මිෂ්ඨ කමේ සමාධන පල හට්ටගන්නේය. අපි දඩුවමක් ලබනකොට ඒ දඩුවම ලබන කෙනා ඒක ශෝකයට කාරණාවක් විදිරටයි දකින්න ඒක ප්‍රීතියට කාරණාවක් විදියට දකින්නේිනෑ ඒ වෙලාවේ දඩුවම ප්‍රීතියට දකින්නේ හැබැයි. මොකක් දෙවෙන්නේ ඒකෙන් පෙළුණු තැනත්තන්ට ධර්මිෂ්ටකමේ සමාධාන පළ ලැබෙන්චනවා. ඒක තුළ ඔබ ගමන් කරම් පස්සේ ඔබ පසුව දැනගංචයනවා මම දෙවියන් වහන්සේ තුළ කොහොමද මේ ගමනාවේ කියලා. බ ජීවිතේ ඔබ ැලුව තාපස්සට හැල්ල සමහර දේවල්වලදී අපි කියනවාන දෙවියන්හසේ අපිව රැගෙනාව නැත්නං අපි කොහොම මේ ගමනාවද කියලා කියන්නට බෑ දෙවන්හස අපි උසලාගෙන ගියා අපි කියනව උන්වහන්සේගේ අපි ගමන් ක හැබැ උන්වහන්සගේ පිය සටහන් පමණයි අපි දැක්ක කියලා එන් න්න මේ ගේ දෙවියන් වහන්සේ අපි උසුලාගෙන යනුව මෙන්න මේ මේ නිසා ඔබ අදදවසේ ඔබ දුකට පත් ල සිටනවද යම් කාරනාවක් පිුව ඔබ යම් කාරනාවක් පිළිුවඳ විපාකයක් ලබමින් සිටිනවද. ඒ උදහසෙන් බ දෙවියන් වහන්සේ ගීදි්‍රියයේ ඒ ගැන ඔබ ශෝකෙන් සිටින්න පුලුව හැයි බය එක ප්‍රීතියට කාරණාවක්ලෙස දකින්ට. එවිට උන්වහන්සේ තුළ සමාධානයේ පල ඔබ මාල අබංචයනවා දෙවියන් වහන්සේ තුළ. එබැවින් හෙලාතිබෙන අද බෙලහින දනහිස්ත සවිකරගන්ට. අද්‍යවසේ යම්පමල දෙැනගේ ඔබ හිතනවනන් අදවසේ ඔබගේ අත්තුවලි නොබ දෙවන් වහන්සේ ප්‍රශංසා න අමස්කාරන්න නැතුව ඔබ අදවස ඇල් ැරල්ල සිටිනවද. ඔබ අදතීර්ත ලංවෙන්න දෙවියන් වහන්සේට මේ බෙලහිීන ඔබ අත් ඔස්ස එසවීමෙන්ස් දෙවියන් වහන්ස ගිදිරී පූචාවක් වෙන්ට ඔබේ බෙලහින දානහිස් ශක්තිමත් කරගන්ට කොරකකුල් අහක් කරනු නොලබ සුව වෙන පිණිස අනු බලාගේ පාදවලට සමතලා පාරවල් සාදාගන්න. කොරකකුල් අහක් කරනු නොලබ අද ඔබගේ පාදය කොරවෙලා තිබනාන ඔබ කකුල හක්කරංචන්න එපා ඔබ තුළයි පිළිතුරු තිබෙන්නේ. ඔබ ඒක සුවෙන පිණිස දෙවියන් වහන්සේ යාඥා කරන්න අද ඔබ හිතනවා කොරවෙලාතිනොට මේක අයින් කරල වෙන කුලා ඔබට දාගන්න අවශ්‍යනය මන්ද දෙවියන් වහන්සේ ඔබේ නිර්මාතෘ. උන්වහන්සේ අආධවිත් කියනවා ගර්බය සාධන්ට පළමෙන් පලමෙන් උන්හස ඔබව හැඳදින ගත්තතා. උන්වහන්සේ අභ්‍යාවේඉන්න එක දැක්ක ඒව නැති කල එකන්න ඒවා අලත්කන අලියනු ැබුව කියලා ඒ ගොක් ට ර වත් කරන්න ෑ බ තුලයි සුවේ ති ේ කයි ේවන්හන්සේ කියන්නේ ොර කු හ කරනු නොලබ ුවවෙන පිස්ස නුබලාගේ පාදවලට සමතලාා සාදාගන්න. හලෙලුයි! ඔබ තීරණයක් ගන්න මගේ මේ කො ගොරවලා තියනවද මගේ අම්තැනක් මගේ ජීවිතේ ොබාවයට පත්වෙලා තිබෙනවද. මේ කොරබාවය තුළ. ඉවත් කරන්නම ඔබ සුවවෙන පිණස ඔබ තුළ ඔබ හොයන්න පිළිතුර. ඔබ තුළ ඔබ නැගිටින්න්නේ කොරබාවෙන් දෙවියන් වහස ගීද්‍රියයේ එවිට මොකදවෙන්ටයන්නේ ඔබගේ පාදවලට සමතලා පාරවල් ඔබට සාදාාගට දෙවන් වහන්සේ ප්‍රඥාවදේෙන්තියනවා ඔබ දෙවන් වහන්සේ තුළ ප්‍රඥාව සොයනකොට ඔබට සමතලා පාරවල්ට ප්‍රඥාව දෙන්නේ යන දෙවියන් වහන්සේ එනිසා ඔබ මේ කතාව තුළින් දෙවන් වහන්සේ ඔබට මංහිතනවා කතා කරන්න ඇති කියලා කොහොමද දවිද දෙවියන් වහන්ස ඉදිියයේ තවතවත් ඔහු ලං වනේ කියලා ඒනිසා දෙවන් වහන්ේ ඉද්‍රී ඔබ මේ ආකාරයෙන් ගොඩනැගීමකට ලක්වෙන්ච උන්වහන්සේ ඉද්‍රේදවිත් කිව්ව වගේ ඔබ එක්ක දෙයක් කිල්ලන්න න්නේ තමයි. දෙවියන් වහන්සේව සොයාංච උන්වහන්සගේ මාලිගාවේ ඉන්නත්. උන්වහන්සේගේ මාලිගාවේ භාවනා කරන්න ජීවිතය සලු දවස්වලද. උන්වහන්සේ අනුවෙන්නත් ඔබ තීරණයක් ගන්න. එවිට දෙවන් වහන්සේ ඔබ ඉදි්‍රයේ සමතලා පාරවල් තබමින් උන්වහන්සේ ඔබස් සම ගමන් කරංචයනම දෙවන් වහන්සේ ඔබට ගොඩාක් ප්‍රේම කරනවා. elujaя දෙवහස ස්තුති කරනවා प्र්‍රシャසා කරනවා मी